නීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින්. භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්ථි භික්ඛවේ අඤ්ඤේ ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබෝධා සන්තා පනීතා අතක්ඛා වචරා නිපුනා පණ්ඩිත වේදනීයා යේ තථාගතෝ සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවාදේති යේහි තථාගතස්ස යථා භුත්තං තථා භුච්ඡං වන්නං සම්මා වදනානි වදීයන්ති නෞරණීය යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි මේ බ්‍රහ්මජාල සූත්‍රය සූත්‍ර පිටකයේ දීගණිකායේ පළවෙනි සූත්‍රය පිටිරිකත් කරගෙන පවත්වාගෙන යන ලබන ධර්මදේශනා මාලාවේ මේ හතරවෙනි අංකය සතිපතා බ්‍රහස්පති දවස ගත කරමින් දැන් හතරක් ගත කරලා තියෙන දින ඒ අනුව අපි සර්වජන් වහන්සේ විසින් තමන් වහන්සේට දේශනා කිරීමට අවශ්‍ය කරන්නා වූ නැත්නම් සරුවචන් වහන්සේ විසින් අදහස් කරන්නා වූ කාරණාවට පොතපාදා ගැනීම එහෙම නැත්නම් නිදාණිය සකස් කර ගැනීම තමයි මේ කරගෙන එන්නේ. ඒකට හේතුව තථාගතයන් වහන්සේ විසින් ඇති කරපු දෙයක් නෙවෙයි, සිද්ධ වෙච්ච සිද්ධියක්. ඒ නාලන්දාවේ ඉඳලා යන හතර බාරදී ශාලාපුර දක්වා සර්වජන් වහන්සේ සංඝ පිරිසක් සමග ඒ චාරිකාවලින් අවස්ථාවේ අන්‍ය තීර්ථක ශ්‍රාවකේ තමන්ගේ අතවැසියෙකුත් එක්ක අර පිරිස සමගම එකට ගමනට යෙදුණා. මේක අර මාර්ගවල තියෙන අනතුරු නිසා එදා කිරිච්ච ක්‍රමයක් යනකොට නඩයක් තමයි ගමනක් යන්නේ. ඉතින් මේ පිරිස මේ යන අතරේ මේ පරිබ්‍රාජකයා සුප්පියා කියන අර පිරිස කෙලවර ඉඳගෙන දිග්ගටෝම සරුවච්චනාංශයට දොස් කිය යන. මේ සරුවච්චනාංශය මෙන්න මෙහෙමයි අඛිරිය වාද, උච්ඡේද වාද, අබග්ග, අරස රසවාදී වශයෙන් අපි මතක් කරගත්ත වචන තමයි අපේ ආචාර්යයන් වහන්සේගේ නියෝජනා කරන සූත්‍රයේම සඳහනක් නැහැ. ඉතින් එහෙම ඒ පරිබ්‍රාජකයා පිරිස කෙලවර ගමන් කරමින් සරුවචනාංශයේ පිරිස මුල යම ගම වඩින්නා වූ සරුවචනාංශයේ දොස් කියන අතර එතුමාගේ අන්තේවාසික ප්‍රස්පදන්ත කියන අන්තේවාසිකයා එහෙම කියන්නේපා සරුවචනාංශගේ මෙන්න මේ ගුණ කියනවා කියලා විකතෝම අයටපත් උත්තර දෙනවා. මේ තාත්කාවේ යද්දි තමයි අතරමැදි රාජගෝහයේ කියන උද්‍යානයක සර්වත්‍ංශ රාජ්‍ය ගත කරන්න කියන සංඝයා වහන්සේලාට පිටිපස්සෙන් පිටිපස්සෙන් යන කට්ටියට මේක දිගටම ඇහිච්ච දෙපස ඒගොල්ලෝ අතර නැත්නම් සංඝයා වහන්සේ අතර ධර්ම සාකච්ඡාට පෙළඹුණා. අන්න ඒ අවස්ථාවේදී සර්වත්‍ංශේ මේ පිරිස මැදට වැඩම කරුවට පස්සේ මේ හේතු ප්‍රත්‍යේ නැත්නම් මේ කතාපාබසේ නැත්නම් මේ නිදානේ මතු කරගන්නේ අදහසින් පිරිස කරමින් සිටිය කතාව තමයි මේ පරිප്രാජකයාත් ඒ පරිප്രാජක ශ්‍රාවකයාත් අතර පැවතිච්ච මේ දෙබස. ඉතින් සර්වචනාංශය ඇහුවට පස්සේ මේ පිරිස මතක් කරනවා අපි වෙන මේකයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වැඩිමිට පෙරතම කතා කර හිටිය ඔබ වහන්සේ පැමිණීම නිසා අඩාල වුණා මේ කතාව කියලා
නැත්නම් අඩාල වෙච්ච කතාව මේකයි. ඉතින් සර්වඥාන්සේ ඒ වර්ණ අවර්ණ භාෂණය කියන මේ ලෝක චාරිත්‍ය පිළිබඳව සර්වඥ විවාදයේ සර්වඥ විග්‍රහය ඉදිරිපත් කරනවා. ඒ වර්ණ භාණණය, අවර්ණ භණණය, වර්ණ භණණය, අවර්ණ භණණය කියන හොඳ කීම, ගුණ කීම, නුගුණ කීම ආදී මේ විස්තරය පිළිබඳව ඉතින්දී සර්වඥාන්සේ සාරුවඥන් වහන්සේගේ හෝ නුගුණයක් නරකක් කියන වෙලාවක ඒ සාරුවඥ ශ්‍රාවකයන්ගේ වෙන විදිහට බුද්ධ පුත්‍රයන්ගේ හෝ බුද්ධ දෙවිතුන්ගේ හිතේ ද්වේෂයක් පහළ වෙනවා නම් ඒ බණ මේ වර්ණ කියමන කෝක වේවා ඒකේ සාරුවඥාන්ගලගේ ගුණ ඇති නැති බවය කෝක වේවා ඒ තමන්ගේ හිතේ ද්වේෂයක් පහළ වීමම පහළ වෙච්ච කෙනාට අනුතුරුදායක බව පමණ ඉතාමත්ම පැහැදිලිව ඒකේ කරණ මතක් කරලා දෙනවා. ඒ කියන්නේ තමන් දැන් විනාශ වුණා. නැත්නම් තමන් මේ සර්පේක ආවට ගියා. සර්පේක ඇල්ලුවා. එහෙම නැත්නම් තමන්ගේ හිත ඒ විෂ වැදුනා, සර්ප විෂක් වැදුනා වාගේ. ඒ මොකද? වර්ණනාගේ අවර්ණ භාණනය හේතු සහිතද සාධාරණද අසාධාරණද ඒක නෙවෙයි ප්‍රශ්නේ. ඒවා එකක් කරගන්න බැරි තත්ත්වයට හිත ආතුර වෙනවා. මේ අපේ සාසුණාංශයේ නුගුණ කියනවා කියලා කේන්ති ගිය ගමන්. ඒකෝර සර්වඥාගේ කවදාකවත් අර බණිනායත දොස් කියනවක්වත් කරුණු කාරණා කියනවක්වත් ඇත්තම සර්වඥාංශයේ ඒ ගුණ තියනවද නැද්ද කියලා ඒකට හේතු දක්වන්නත් යනට ඉස්සෙල්ලා ඉස්සෙල්ලාම අර සර්ප විසට බෙහෙත දෙන එකයි කරන්නේ. කේන්ති ගියා නම් කේන්ති ගිය පමණින්ම තමන්ගේ හිත කෙලසිච්ච බව දැනගන්නේ කිය. නමුත් එතනින් ඒ කතාව නැතර කරන්නේ ඊට පස්සේ සර්වඥ සම්මතකම යම් කිසි කෙනෙක් අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ අසවලා විසින් ගුණ ප්‍රකාශ කරා කියලා හිතේ සතුටක් නන්දියක් ආනන්දයක් පහල කරගත්තා නම් ඒකත් අර නුගුණ අහල අසතුට අමනාපේ පහල කරගත්තා වගේම ශරීරයට වැඩිච්ච විෂක් හිතට වැදිච්ච විෂක් ඒක ඒ සතුට පහල කරගත්ත කෙනාට එතනම අවඩ පිණිස වෙනවා අන්තරාය කර පිණිස වෙනවා. ඒක නිසා ඒ පරිබ්‍රාජක වෙන සුප්පියාගේ හෝ අන්තිවාදික වෙන භක්ම දණ්ඩගේ භක්ම දත්තගේ පැත්ත ගන්න නැතුව ඒ පැත්තට නොයා ලැත්තනම ප්‍රශ්නෙට උත්තර සපයනවා හරවත් යනවා. ඊට පස්සේ මතක් කරනවා බොහොම ලස්සන කැට ඒකයි නුගුණ කියන මාතෘකාව අමතක කරන සර්වඥාන්සේ. ඒ මොකද සර්වඥාන්සේ එක්ක කිට්ටුවෙන් ඉන්නේ හුඟක් වෙලාවට සර්වඥාන්සේ ගුණ කියන සහ ගුණ කීම අසියවට කැමති පිළිස. ඒකෙන් කොච්චර මේ අත්ව අනතුරටපත් වෙනවද කියන එක පිළිබඳ මහා කරුණාවෙන් උන්වහන්සේ මතක් කරනවා මහණි යම් කිසි කෙනෙක් මගේ ගුණ කියනවනම් අන්න ඒකෙදී පරිසං වෙන්නේ. මුළු බ්‍රහ්මජාල සූත්‍රයම අන්නේ කරයි එන්නේ. මොකද්ද පරිසං වෙන්නේ කියන්නේ? මේ පෘථග්ජනයෝ සර්වඥාන්සේගේ ගුණ කියන්නේ මොනවාද? මේ සර්වඥාන්සේ චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල කියන සීලවන්තයි කියලා. ඒ සිල් ගුණ චූල සීල වේවා, මජ්ක්‍ධිම සීල වේවා, මහා සීල වේවා, ඒ සෑම දෙයක් පිළිබඳව සර්වඥාන්සේ මතක් කරන්නේ සර්වඥන් වහන්සේ නමකට තථාගතයන් වහන්සේ නමගේ ගුණ කියනකොට ඒවා අප්‍රමත්තං, ඕරමත්තං, සීලමත්තං. ඒ අල්ප මාත්‍ර වූ තාම ලාමක වූ නිකං හුදු සීල විතරයි. ඒක ප්‍රධාන වශයෙන් පෙන්වා දීලා තියෙන ආජීවය. ඒ චූල සීලේදී ආජීවට්ටමක සීලෙමයි කෙලිම විස්තර කරන්නේ. ඊට පස්සේ අවසානයේ සඳහන් කරන මිච්ඡා ජීව පදය බොහොම ලස්සනට විස්තරයි. ඊට පස්සේ මජ්ක්‍ධිම සීලයට යනකොට ඒක ඒ තිරච්ඡාන විද්‍යා ඒ වගේම නොකටයුතු ඒ තිරච්ඡාන කතා සියලුම ලස්සනට විස්තර කරලා දීලා තියෙනවා. ඒ විස්තර කරලා දෙන්නේ මෙහෙමයි. මේ සමහර ඇත්තෝ කවුරු හරි දෙන රට්ටු දෙන දාණය වළඳලා ඒ පේන කියන ඉන්ද්‍රජාල කරන අහසේ යන මැජික් කරන නානා ප්‍රදේවල් කරලා තමන්ගේ ජීවිතය රස්සා කරන්න උත්සාහ කරනවා. එහෙම දෙයක් අපේ ධර්මචර්යාවේ කරන්නේ නැහැ කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ මම දැනගෙන කියන කතාවක් නෙවෙයි. එවැනි කියම ගුණ ඒ කියන ගුණ කියමන් අප්‍රමත්තයි ඕරමත්තයි සීල මාත්‍රේ පමණයි. මහා සීලයට යනකොට
බොහෝම ඒ මධ්‍යම සීලයේම විස්තර කරලා මිච්ඡා ජීවයෙන් ජීවිතය කප්ප ජීවකම් කප්පේති අනුන්දෙන බත් කාලා රක්තු දෙන බින්දපාතේ වළඳලා එහෙම නැත්නම් සද්ධාදේය වළඳලා ඒව රූපාය තිරච්ඡාන විචාය මිච්ඡා ජීවේන ජීවකම් කප්පේති මෙන්න මේ ආකාරවලින් මිනිසයෝ මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ එහෙම නැත්නම් ගිහිගේ අතාරු ඇත්තෝ මිච්ඡා ජීවයේ ඒ වගේම තිරස්චාන විද්‍යාවලින් ජීවිතේ ජීවත් කරනවා ඊට පස්සේ දෙනවා ලයිස්තුව ඔය අද බෞද්ධයෝ පිළිලැච්ච නැතුව තමන්ගේ ගුණ වාසියමුත් පෙන්නනේ ඒ නැත්තම් හදිසියේදී අමලියකදී මේ ගුණ හොයාගෙන යන තැන්ගෙන බලනකොට ඔය සේරම ලයිස්තුව පෙන්ලා දීලා තිනවා බොහෝම වටිනවා දැන් අවුරුදු 2500 2600 කට වෙච්ච ඉන්දියාවේ එවකට පැවති තත්ත්වය අද තත්ත්වෙන් කිසිම වෙනසක් නැහැ. සීන බලනවා නැකත් බලනවා මේ අනිකුත් විවිධ ආකාර ඉන්ද්‍රජාලාවන් කරනවා මේ සෑම දෙයකින්ම ජීවිතය කරන්නේ කවුද? අර සද්ධා දෙය වළඳලා පැත්තකට වෙලා බණ භාවනා කරනවා වෙනුවට මේ ලාමක දේවල් කරලා මිච්ඡා ජීවයෙන් රහින ඇත්තු අනන්ත අප්‍රමාණයි ලෝකේ ඒ නිසා සමහරු අපේ සර්වඥාන්සේ එහෙම නරක වැඩ කරන්නේ. මිත්‍යා ජීවෙන් යැපෙන්නේ නැහැ. තිරස්චාන විද්‍යාව කරන්නේ නැහැ කියලා ගුණ කියනවා නම් ඒක එහෙම වූ සර්වඥාන්සේක ගුණයක් නෙවෙයි. නැත්තම් ගුණයක් වෙනවා නම් ඒක අල්ප මාත්‍රයි. නැත්තම් ඕර මාත්‍රයි කියලා අර ගුණ කියමන පිළිබඳව ලොකු තරවටු කිරීමක් කරනවා. නැත්තම් ගුණ කියනනම් පිළිබඳව උදම්මනන් දෙපාහිත සන්තෝෂ කරගන්න එපා සර්වඥාන්සේ ගුණ කියන්නේ වුණ නෙවෙයි. නැත්තම් සර්වඥාන්සේ ගුණත් එක බලනකොට ඌයි තාම අල්ප මාත්‍ර වූ ඕර මාත්‍ර වූ ගුණ. ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ සර්වඥාන්සේ විසින් නිදර්ශන වශයෙන් ගෙන හර පහන රක්තු පහත් කරලා සලකනවායි කියන ජීවකාවෘති අදත් සද්ධා දේවල දෙමින් කරනා නම් ඒ අතන්ට ටොකු දෙකක් වදිනවා බ්‍රහ්මජාල සූත්‍රයේ. එයත් අනුයනාන්ත ඇත්තන්ට තොක්ක්ක් වදින. ඒකල සරුවචනාංශේ මතක් කරනවා මේ බණ ආහන බණ භාවනා කරන ඇත්තෝවත් මේ වගේ ලාමක දේවල් කරවටින් එක. ප්‍රමාණ කිරීමේදී ඥානවන්ත වෙන්නේ. එවැනි මිත්‍යා ජීවයෙන් හෝ එහෙම නැත්නම් තිරච්ඡාන විද්‍යාවන්ගෙන් හෝ ජීවිතේ රක්ෂා නොකිරීම කියා පාන දෙයක් නෙවෙයි. ඉතින් ධර්මචන්නාංශිකේ ගුණයක් වශයෙන් කියා පාන දෙයක් නෙවෙයි කියනවනම් ඒක ඉතාම අල්ප මාත්‍ර වූ ඕර මාත්‍ර වූ සීල මාත්‍ර වූ ගුණයක්. ඒ කියන්නේ ඉන් එහාට හිතා ගන්න බැරි තමයි ඒ කියමනේ මේ කෙරුවාවෙම උන්දෑ කවුද කියන එක ඒකෙන්ම පේන්න පටන් ගන්නවා කියන එක. ඒ නිසා ධර්මචන්නාංශෙත් එක්ක ගියොත් වැඩ කළොත් ප්‍රතිපදාට බැස්සොත් කවදාකවත් හොඳින් නම් අතර කරන්නේ නෑ. අදවතන්සේ හොඳින් නම් නතර කරන්නේ වඩා හොඳ තැනට අනිවාර්යයෙන්ම ගෙනිලා අතාරින්න. හොඳින් වඩා හොඳ වෙන් කර ගැනීමේදී පෙන්නඳ ඉන්න නැත්නම් සර්වඥන්සේ හොඳ කියලා දෙන්න යන කෙනෙක් නෙවෙන බවට බොහොම වටිනා සූත්‍රයක් තමයි මේ ධර්මජාල සූත්‍රය. හොඳ නරක දෙකෙන් හොඳ දැනගෙන සර්වඥන්සේ ළඟට ආව සර්වඥන්සේ හොඳක් කියන්නේ නැහැ. උන්වහන්සේ දන්නවා ඊට වැඩිය වඩා හොඳක් ඒ නිසා හොඳේ නතර කරන්නේ නැතුව වඩා හොඳට ගෙනියන එක තමයි සරුවත් ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ නිසා කිසිම කෙනෙකුට සන්තුෂ්ටි බවක් ඇති කරන්න දෙන්නේ නැහැ සරුවත් තමයි අසන්තුෂ්ටි. අසන්තුෂ්ටි භාවයේ කාම අපි සරුවත්නාසිගේ ගුණ දැනගනත් නැහැ. ඒ වගේම අපේ ප්‍රතිපදාව වැඩතාව ඉවර කරගනත් නැහැ. මිත්‍රින් සතුටු වෙන්න නරකයි කියලා අසන්තුෂ්ටි භාව අපපටිවාණි භාවය කියන හැරිලා පිටිපස්ස බලන්න තු ඉදිරියම බලන්න තල්ලු කිරීමටයි අද මේ ඉස්සරහින් කියාගත්ත පාඨය ඒ බ්‍රහ්මජාල සූත්‍රයේ එක තැනක සඳහන් වෙන්නේ අත්තිබික්කවේ අඤ්ඤේ ධම්මෝ මානේ මේට වඩා වෙනස් වූ ධර්මයක් කියනවා ඒ ධර්මීය ගම්භීරා දුද්දස්සා දුරනුබෝධා සන්තා පනීතා අතක්කාවචරා නිපුණා පඬිත වේදිනිය ඔන්න ඒ සරුවචන් වහන්සේ නමක් ලෝකේ පහළ වීම නිසා බුද්ධෝත්පාද කාලයේ පහළ වීම නිසා ඔය කියනා වූ අල්ප මාත්‍ර වූ ඕර මාත්‍ර වූ සීල මාත්‍රේ පමණක් නෙවෙයි ඊට වෙනස් වූ ධර්මයක් තියෙනවා. ඒ ධර්මය ගැඹීරා ඒක ඉතාමත්ම ගැඹුරුයි. ඒක ඕර මාත්‍ර කියලා කියන්නේ
ඔරම තීරය මෙතර ළඟ පහත්ම මට්ටම කියන එක. ගම්බීර කියලා කියන්නේ ඊට වඩා බොහෝම ගැඹුරුයි. තුද්දසා ඒ සර්වඥාන්තෝ සීලේ ඉක්මෝල කියන හදන නැත්නම් ඉස්සරහට මතු කරන්න හදන කාරණාව දැක ගන්න ආමාරු. බැලුව බැලමට පේන්නේ නැහැ මොනත වටිනාකම මේක පේන්නේ නැහැ. ඒක හොඳට විස්තර සහිතව ලං වෙලා බොහෝ වෙලා බලා ඉඳීමෙන් කලින් දැනගෙන බැලීමෙන් පමණක් දැකගත හැකි. සාන්දෘෂ්ටික දෙයක්. නමුත් බැලුව බැලමට පේන්නේ නැති දෙයක්. ඒක නිසා දුද්දසා. ලේසියෙන් දකින්න බෑ. දුෂ්කරයි දකින්න. ඒක දුර අනුබෝධා. ඒ තර්කයට හෝ ඒව නැත්තම් රුචියට අනුව හෝ නැත්තම් ශ්‍රද්ධාවට හෝ නැත්තම් ගුරු මතයෙන් පැමිණුණා කියලා හෝ ඒව නැත්තම් මේක මගේ දෘෂ්ටිය කියලා හෝ අවබෝධ කරගන්න ලේසි නෑ. අවබෝධ කිරීමට දුෂ්කර නිසා දුර අනුබෝධා සංතාපනීත. නමුත් ඒ ධර්මය අවබෝධ කළොත් කවදාකවත් අප්‍රණීත භාවයකට නැත්තම් එයින් කෙලසීමකට එයින් තනන් හෝ අනුන් කෙලසන මට්ටමකට හෝ වර්තමානයේ සහ අනාගතයේ කියන දේවල් කෙලසන මට්ටමකට කවදාවත්පත් කරන්නේ බොහෝම සාන්තයි. කුප්පණ ගති නැහැ. කිපෙන ගති නැහැ. ඒ කුප්ප ගති නැතුව සාන්ත ගතිත් හීන ගති නැතුව ප්‍රණීත ගති දෙන්නේ මේකට වඩා වෙනස් වූ නැත්තම් මේ සීල ධර්මයට වඩා වෙනස් වූ අන්‍ය වූ ධර්මයක් තියෙනවා. ඒක අතක්කා වචරා ඒක තර්කයෙන් දැස ගන්න බෑ. ගහපා දීලා බෙන්නන්න බෑ. ඒ නිසා මේ සුඛ්‍යාරාක්මණයට හෝ ඒ ධර්ම දණ්ඩ කියන දෙන්නට මේ උඹලා මේක කියන ගහන්න නෑ මේක මේකෙන් මේකේ වැරදි මේකෙන් මේකේ වැරදි කියලා හේතු ණය තර්කණුව කවදාකවත් මේක පෙළලා දෙන්න බෑ. පෙළලා දුන්නට සාර්ථක වෙයි කියලා 100%ක් ස්ථාපිත කරන්න බෑ. ඒ නිසා මේක අතක් කාලචරා නිපුණ ඒක ඉතාමත්ම සූක්ෂමයි. ඉතාම සියුමෝ ධර්මයක්. ඒක ඇත්තෙන් පොල්ලෙන් ගහලා වැයෙන් කපලා හදන වැඩක් නෙවෙයි. බොහෝම සියුම් කැටයන් සහිත දෙයක් වාගේ. ඒකට බොහෝම අර මේ කැත්තෙන් වැයෙන් කරන වැඩ ඉවර කරලා අවසානයේ කොහොම සියුම් උපකරණ වලින් හදලා වැලිකඩ දාසියෙන් කපලා පොලිස් ගාලා ගන්නවා වාගේ අන්තිම නිපුණයි. හොඳටම සියුම් මේ ਸਰවඥාන්සේ දේශනා කරන දේ පඬිත වේදනීය. ඒක බාලයින්ට විශේෂ ගෝචර වෙන්නේ නැහැ. පඬිතුන්ට පමණයි විශේෂ ගෝචර වෙන්නේ. ඒක නිසා මම ඒ දෙන්නට කතා කරන්නේ මම උඹලටයි කියන්නේ කියලා සර්වඥාන්සේ මේ මතක් කරන්නේ. උඹලා උත්සාහ කරපල්ලා ලෝකයා කෑ ගහන බෙලිකට මළු හොල්ලන්න වාගේ කෑ ගහන දේවල් වලට හිත නරක කරගන්න හෝ හිත සන්තෝෂ කරගන්න යන්න එපා. කුත්‍ය බ්‍රාහ්මණය බැන්නයි කියලා පරිපරාජිකය බැන්නයි කියලා හෝ එහෙම නැතුව බ්‍රහ්ම දණ්ඩ විසින් ಗುಣ කිව්වයි කියලා ඔබ කල්පනා කරන්නේ ජීවත් උඹලායි ලාමක මතු පිට දේවල් වල හිතුව කවදාක මේකේ ගැඹුරක් දක්ව ගන්න හම්බ වෙනවා පැවිදි වෙලා පිටිපස්සේ සර්වචන්නාංශයේ අනුබන්ධනය කරમી යන්නේකේ වටිනාකමක් නැහැ මොකද ලෝකයා පිටිපස්සටමයි අදින්නේ අදින්නේම ලාමක දේවල් තමයි අදින්නේම මතු පිට දේවල් ලේෂයට පෙන්වන්න පුළුවන් දේවල් ගහපා දේවන දේවල් වෙන නිසා හොඳට බලන්න මේ ඉඳලා කොළඹට යනකම් ප්‍රධාන පාර දෙපැත්තේ ගහලා තියෙන වෙළඳන්ියේ බලපුවාම ඒ වගේ තියෙන මේ බැලු ගමන් එක පාරටම අදහස ඇති කරලා දෙන හැටි. කිසිම දුද්ද ස්වභාවයක් නැහැ. පෙන්වන්නෙම පෙන්වන්න ඕන කුප්පම දේ පෙන්වන්න. ඒ පොඩ්ඩක් වහලා පෙන්වනවා උස්සලා බලාගන්න ඉන්නේ. මේ කිසිම ගැඹුරක් නැහැ. ඒ දැන්නේ මෙවල ඊගා දැන්නේමට යනකොට අර දැන්නේ මතක නැහැ. ඊගා දැන්නේදී ඒකට වැඩිය කුප්පන දෙයක් පෙන්වනවා. අන්නේ එවැනි දෙයක් සරුවත් ධර්මයේ නැහැ. ඒක නිසා කවදාකවත් අතරමං හන්දියක තිබිලා හම්බුනොත් ධර්මයේ කියලා හිතන්න එපා. පැටියලා තිබිලා හම්බුනොත් අහම්බෙන් ලැබුණොත් කවදාකවත් ඒක ධර්ම වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම ගැඹිරයි, දකින්න දුෂ්කරයි, දුරණු බෝධයි, අවබෝධ කරන්න අමාරුයි. ඒ නිසා ඒක නමුත් ඒ ලෝකයාගේ තියෙන සැනකෙළියක නැත්තම් විලඳ පොලක පවතින කලගෝසාව හෝ ඒ බය එළවෙන ගති මොනක්වත් නැහැ ශාන්ත ප්‍රණීත ගතියක් තමයි මේ ධර්මයට පත් වුනොත් දක ගන්න තියෙන ලකුණ. ඒ ශාන්ත භාවයට පත් වෙන්න නම් ඒ පඬිත වේදිනිය ධර්මයක් මේක. පඬිතයන් පමණයි ඒ කලින් කියාපු ගුණ දැනගෙන ඉතින් යන්න ඕන නිසා තර්කයට මේක යන්නේ නැති නිසා ගහපා දීමෙන් කාට හරි ඔප්පු කරන්න පුළුවන් වුණා නම් ඒක ධර්මයේ නොවෙන්ද ඉති කියලාදී. ගහපාදීමෙන් ඔප්පු කරා නම් ධර්මයේ වෙන්න බෑ කියලා සාමාන්‍ය ආරක්ෂා සාහිත්‍යෝ කියන පුරා.
නිසා කවදාකවත් තර්කේ අපිට බෑ ධර්ම ප්‍රචාරයක් කරන්න. අතක්කාවචර නිසා. ඒ නිසා නිකුණයි සූක්ෂමයි ඒ නිසා ඡණ්ඩපරිසත්තන් එක්ක ගන්දිනුවක් නැහැ. ඒ නිසා අපිට තියෙන්නේ සේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනා කියලා ඒ බාලයන්ගේ පැත්තට බාලයෝ ගෝතු මේ ගෝසා කරන දේවල් වලට පත් උත්තර නොදී අනිත් පැත්තටම හරවනවා. හරලා පඬිත පැත්තේ ඉන්න දිහාට ඔළුවක් දාන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට අපිට මේ සූක්ෂම පැත්තට මේ ඉන්න කෙටි කාලය තුල දැක් ගන්න පුළුවන් නිසා සරුවචන්නේ කවදාකවත් මේ උසාවියට මේ සංසංගහධිකරණේ නැත්තම් මේ ධර්ම සභාවට අර සුප්පියා බ්‍රාහ්මණයාවත් බ්‍රහ්ම දණ්ඩවත් ගෙන්නන්නෙත් නැහැ. මොකද අඹ මේ මගේ නුගුණ කිව්වේ උඹ මොකද මගේ ගුණ කිව්වේ මේ බලාපන් මේ 500ක් මේ සංඝයා මම ගිහිල්ලා තියෙනව නේද කියලා. ඒවනා සංඝයාම ගිහිල්ලා සංඝයාටම ටොක්ක්ක් අහින්නේ මේකෙන් සතුටු වුණා නම් උඹලා අනතුරේ අසතුටු වුණා නම් උඹලා අනතුරේ ඒ අනතුරු වෙන්නේ උඹලා මේට වඩා ගැඹුරු මේ කියන්නා වූ ගැඹීර දුද්දස දුරනුබෝධ ධර්මයේ තාම සූදානම් නැහැ. සූදානම් නම් ඔය ගොරෝසු දේවල් ඔළුවේ තියාගෙන මෙතෙන්ට යන්න බෑ. මොකද මේ සියුම් ධර්මයක් මෙතන කතා කරන්න වෙන්නේ. අන්න ඒකකොට තමයි මේ සරුවචනාංශිකේ කියන මහා කරුණාවත් මහා ප්‍රඥාවත් කියන දෙක කොච්චරනම් සූක්ෂමෝද ඉදිරිපත් කළේ කියන නිසා මේ අවුරුදු 2500 ගියත් අපිට මේ වෙනසක් වැටහෙන්නේ නැහැ. මොකද ධර්මතාවයේ ධර්මතාවයමයි. මේ සරුවචනාංශිකේ රූපේ දැක දැක මේ සරුවචනාංශිකේ බුදුර බල බල එතනම ඉඳගෙන හුවේ නැතත් ඒ ධර්ම රජී ඉතුරු වෙන්නේ උන්වහන්සේ ඒව ප්‍රකාශ කිරීමේදී වරදින්න තියෙන සෑමතන වලහල වලක්වලා කිව යුත්තේ ඉදිරිපත් වෙච්ච පුද්ගලයා සාක්ෂි කරගෙන කියපු නිසා අපිට තේින්නේ බණ අහනකොට ඒ අපට කියව දක්වයි. මොකද මේ අද මේ ලංකාවේ ථේරවාද බුද්ධ ආගමේ මේ කියන පිළිල ථේරම කියන එන බලනකොට මේ ලෝකෙ පිළිහිලයි කියලා අපට කියන්න තරම් ඉක්මන් වෙන්න හොඳක් නැහැ. ජීවුනුයි කියලා කියන්න ඕනකමකුත් නැහැ. ඒ මොකද මේ ධර්ම ඔය තාලෙටම අපිට යොදවන්න වෙනවා එක දවසක් නැහැ ජීවිතේ මේ ධර්ම ක්‍රියාත්මක නොවන වෙලාවක්. හැම තැනම හැම වෙලාවෙදිම හැම කෙනෙක් හමුවකදීම මේක ඉදිරිපත් කරගන්න වෙනවා. මේදී අපට යම් ආකාරයකට අපේ ජීවිත යාත්‍රාව සකස් කරගැනීමේ අයිතියක් සහ හැකියාවක් තියෙන බව මතක තියාගන්න. කවදාකවත් ඒක පාවා දෙන්න නරකයි. ಗುಣ කියන්නන් විශේෂ සහ නුගුණ කියන්නන් විශේෂ. ඒකට කහනවට කියන කතා වගේ තමයි ගණන් ගන්න. සාරුවඥාදීගේ ಗುಣ කිව්වත් ඔහොමනම් ඉතින් මේ පිළ කියන ඇත්තන්ගේ ಗುಣ නුගුණ කියීම, තමන්ගේ ಗುಣ නුගුණ කියීම ගැන කුමන කතාවක්. ඒකදී සාරුවඥන් වහන්සේ විසින්ම මෙවැනි විග්‍රහයක් නොකලා නම් ඊට පස්සේ ඊට පැත්ත ගොඩක් වෙලාවට මේක වරද්දන්න ඉඩ තිබුණා. මේ සර්වඥ වහන්සේ විසින්ම ಗುಣ කීම පිළිබඳව මෙච්චර විවේචනාත්මක වෙනකොට අපිට පුළුවන් මේ ගුණාගුණ දෙක ඉක්මවන්නේ නැතුව හොඳ නරක දෙක ඉක්මවන්නේ නැතුව පින්පව් දෙක ඉක්මවන්නේ නැතුව කවදාකවත් මේ ගම්භීර දෙන්න යන්න බෑ. කවදාකවත් මේ දුද්දස භාවයට යන්න බෑ. දුරනුබෝධ භාවයේ තේරුම් ගන්න බෑ. සාන්තපනිත තත්ත්වයකට යන්න බෑ. අතක්කාවචර වෙන්න බෑ. සියුම් භාවයට යන්න බෑ. පඬිත වේදිනියයි කියලා කියන්නේ. ඒසා හොඳ නරක දෙක කුංචි කිරීමක් නෙමෙයි මම කරන්නේ. හොඳ නරක දෙකේ ඉන්න තාක්කල් ලාමකයි. හොඳ නරක දෙකේ ඉන්න තාක්කල් පෙන්වලා දෙන්න ලේසි නමුත් ගන්න හරපද්ධතියක් නෑ. හොඳ නරක දෙකේ ඉන්න තාක්කල් අවබෝධ කරගන්න අපහසුයක් නෑ. නමුත් අවබෝධ කරලා අන්තිමට ලැබෙන බඩකඩුත්තුවක් නෑ. හැමදාම ඔතනම තමයි. ඒ වගේම තමයි කවදාකවත් ඒකේ ශාන්ත ප්‍රීති භාවයක් නම් හොඳ නරක දෙකේ නෑ. හැමදාම තියෙන්නේ අශාන්ත වූ අප්‍රණීත වූ භාවයක්. හොඳත් එකයි නරකත් එකයි. මේ දෙක මේ ද්වේ භාවයේ පළු දෙක පමණයි. මේ දෙක ඉක්මවන්නයි මේ සරුවචනන්ද කියන්නේ අත්‍යබික්කවේ අඤ්ඤේ ධම්මා. අනහින් මේට වඩා වෙනස් වූ ධර්මයක් පවතිනවා. ඒ ධර්මයේ ඔය කියන ගුණ කියම නැක්ෂෝ නුකන භාෂණයක් නැහැ, හොඳක් නරකක් නැහැ, පවක් පිනක් නැහැ. ඉන් එහාට ගිය තත්ත්වය අන්නේ තත්ත්ව නම් සාන්තයි, අන්නේ තත්ත්ව නම් පඬිත වේදිනියයි. යේ තථාගතේ සයන් අභිඥා සත්‍චිකත්ව පවාදේති. අන්නේ ඒක සොයන් ඥාණය. තමන්ගේ අභිඥාවෙන් සත්‍යා කෙරගෙන සර්වඥාන්සේ දේශනා කරනවා. අන්නේ ඒකයි සත්‍වඥ ගුණය. සීලෙ නෙමෙයි. සීල පිළිබඳ ගුණ කිව්වත් නුගුණ කිව්වත් ඒක නෙවෙයි සර්වත්‍ය විශේෂය. යේ තථාගතස්ස යථා බුච්ඡං වන්නං
සම්මා වදමානෝ වදේ. අන්න ඒක අල්ලලා යම් කිසි කෙනෙක් වර්ණනා කරනවා නම් ඒක සම්්‍යක් වූ තථාගත වර්ණා කිරීමක්. ඉතින් ඒක නිසා එදැහුව වගේ යම් කිසි කෙනෙක් අහනවා නම් බුද්ධානුස්සති භාවනා කරන කෙනා මරණානුස්සති භාවනා කරන කෙනා දෘෂ්ටියකද ඉන්නේ නැත්තම් දෘෂ්ටියක ඉන්න පුළුවන්ද කියලා ඉතින් මේක බලනකොට ඔව් කියන තමයි වෙන්නේ. බුදුගුණ භාවනා කළත් ඒ කරන්නේ බුදුහාමුදුරන්ගේ සීලයක් වගේ මේ ලාමක ගුණයක් දරගෙන නම් එවැනි කෙනෙකුට මේ ගම්භීර වූ දුද්දස වූ දුරනුබෝධ වූ ධර්මයකට නොයක් ඉන් ලාමක දැනගෙන අතර වෙන්න පුළුවන්. එවැනි කෙනාගේ ගුණ භාෂණය සම්්‍යක් වූ ගුණ භාෂණයක් කියලා හබත්නස දේශනා කළා නේ. මොතේ පුතිල ඉස්සරහට දියුණු වෙන්න පුළුවන්. දියුණු වෙලා අන්තිමට ඒ හොඳ නරක තත්ත්ව ඉක්පවලා මේ සරුවත්නසේ පෙන්වන්න හදන තාමත්ම ගැඹුරු තැනට යන්න පුළුවන්. ඒක නිසා නරක වචන පරිසු වචන භාවිතා කරන කෙනාට වැඩිය මේ බුද්ධ ධනසති භාවනා කිරීම හොඳයි. නරකක් නෙමෙයි ඒක හොඳයි. නමුත් මේ සරුවත්නසේ වාගේ මේ නෛර්යානික වූ ශ්‍රී ධර්මයක් දේශනා කරන වෙලාවක ඒ ඕරමක වූ ලාමක වූ එහෙම නැත්නම් අර්ථ මාත්‍ර වූ දේවල් වලට බොහෝ වගේ දෙනවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මේ ගම්භීර වූ දුද්දස වූ දුරනුබෝධාදී ගුණ සහිත ධර්ම වලට තමන්ගේ හිතේ ඉඩ නැති කරගන්න. ඒකට සරුවත්නසේ වාගේ කියන්නේත් නෑ. ඒ වාගේ මේ ඉඩ නැති කරගෙන අනේ කොහොම හරි කමන්න සන්තෝෂ වෙයලා කියලා ඒකට ආශිර්වාද කරන්නේත් නැහැ. කිසිමක් කෙරුවොත් වෙන්නේ ඒ කුංචි බබාලා බත් කන්නේ කියලා පපඩම් ඉල්ලනවා. ඒ පපඩම් ගන්න දුන්නොත් මොකද වෙන්නේ කියලා අම්මලා දන්නවා. බබා කැමැත්තට දුන්නට ඒකේ වෙන්නේ කන්න තියෙන බත් ටිකක් කාගන්නේ. නැත්තම් බත් කන්නේ කියලා චොක්ලට් කිල්ලනවා. ඒක දුන්නොත් බත් කන්න. ආන්නේ වගේ සර්වඥාන්තේ ඊට රුචිය මන අපේ දන්නවා. නමුත් කල යුත්තේ මේකයි කියලා කියන්න ඕන නිසා මේ ඉඩපාදා ඉඩ ප්‍රස්තාව සකස් කරගන්නේ අත්තිබික්ක වේඤ්ඤේ ධම්මා ගම්බීරා සුත්තසා දුරනුබෝධා. මහණෙනි මට උඹලට කිය යුතු නැත්නම් උඹලා මගේ ගුණ ගැන දැනගන්නකොට දැනගත යුතු ගම්බීර වූ දැක ගැනීමට දුෂ්කර වූ අවබෝධයේ දුෂ්කර වූ ධර්ම කොටසක් තියෙනවා. අන්නේ ධර්ම කොටසට අපි යම් ඒ මාතුකා මතක් කර දුන්නට සුප්පියාට ස්තුති වේවා. ගුණ කීවෙන් අපිට මේ පාරහතර දුන්නට බ්‍රහ්ම දණ්ඩ ස්තුති වේවා. අපේ වැඩ පිළිවෙලට අපි යම් කියලා සර්වචනසේ මතක් කරනවා. මෙන්න අපි දැන් යන්න හදන්නේ ඒ ගම්භීර වූ දුද්දස වූ ධර්මයේ විස්තර කරන්නයි. ඉතින් සර්වචනසේ දේශනා කරනවා සමහරක් සමනක් බ්‍රාහ්මණයෝ. ඔය කියන සුප්පියාවක් නෙවෙයි, ඔය කියන ප්‍රශ්න දණ්ඩපේ සමාන ශ්‍රමණක් භාවනේ බ්‍රාහ්මණයෝ ඒ අර විදිහට අනුන් දෙන බතක් කාලා සද්ධා දෙය අනුභව කරලා අල්ප මාත්‍ර වූ හෝවා මහා මාත්‍ර වූ හෝවා භෝගේ අතහැරලා දාලා අල්ප මාත්‍ර වූ නැති පරිවර්තේ මහා මාත්‍ර වූ ඥාති පරිවර්තේ කියන්නේ කුඩා නෑ පිරිසක් හෝ මහා නෑ පිරිසක් අතහැරලා ඒ පැත්තකට උනාට පස්සේ ආතප්පමන්්වාය ප්‍රධානමන්්වාය අනුയോഗමන්්වාය අපමාදමන්්වාය සම්මා මනසිකාරමන්්වාය කියන ගුණ පහ ඇතිව මේ පොඩි කෙනෙක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒ කීකේ අතහැරලා සමහරක් සම්ණක් බ්‍රාහ්මණය ආතපමන්නාය ආතාප වීරිය ඇති. ඒ වගේම ප්‍රධානමන්්වාය අවසාන දක්වාම ප්‍රධාන වීරිය කරන්න පුළුවන් තරම් ප්‍රධාන වූ ප්‍රධාන වීරිය සහිත වූ. ඒ වගේම අනුയോഗමන්්වාය අනුකූර ප්‍රතිපදාවෙන් නදන්නා දැනින් පටන් ගන්න ඉදිරියට යන ප්‍රතිපදානක ප්‍රතිපදාවක්ත සහිත වූ. අප්‍රමාදමන්්වාය කිසියම් තැනක මදයට ප්‍රමාදයට ඉන්නේ නොතබ කලයුත්ත කිරීමේ පමා නොවි ලෝකලයුත්ත නොකිරීමේ පමා නොවි අප්‍රමාදීව කටයුතු කරන සම්මා මනසිකාරමන්්වාය තමන්ට එන ඕන දුෂ්කර භාවයකදී මේ දෙක දෙපැත්ත තේරුම් අරගෙන හරිපාර තේරුම් ගැනීමේ ශක්තිය ඇති සමහරක් ශ්‍රමණක් ප්‍රාක්‍මණියෝ ඒ මේ චේතෝ පණිදීන් චේතෝ සමාධින් කුසති යම් ආකාරයක චිත්ත සමාධිය ස්පර්ශ කරයි. වෙන විදිහ කියනවා නීවර ධර්ම අයින් කරලා යම් චිත්ත සමාධියකටපත් වෙලා ඒ චිත්ත සමාධියේ ඉඳද්දී අනේක විහිතම් පුබ්බේ අනුස්සරති පෙරවිසු කඳ පිළිවෙත් ඥාණය ස්මරණය කරනවා. ඒ ස්මරණය කරලා ඒ අත්ව ප්‍රකාශ කරනවා
මට ඉතිරියට පහුවෙච්ච කාලේ මේ පුබ්බන්ත වාදය කියලා මේකට කියන්නේ පසුගිය කාලේ ආත්ම 50ක් පේනවා. මම මේ ආත්ම 50යි මෙන්න මෙවැනි ගෝත්‍රයක ඉපදුනේ, මෙන්න මෙවැනි ආහාර තිබුණේ, මෙන්න මෙවැනි ඇඳුම් තිබුණේ, මෙව නමක් තිබුණේ, මෙන්න අම්මා, මෙන්න තාත්තා ආදී වශයෙන් ඒ තමන්ගේ අතීතය කියන්න පුළුවන්. සමහර සියක් ආත්ම බලනවා. සමහර දහසක් ආත්ම බලනවා. මේන මේ විදිහට ආත්ම බලලා කියනවා මේ එකම පුද්ගලයා. මේ එකම පුද්ගලයාගේ ශාස්ත්‍රීය වාදයක් මෙතන තියෙන්නේ උබ්බන්තයි. මේ ඉස්සර ඉඳලාම එක දිගට පවතින කෙනෙක් කියන්නේ මම මේ දේ ලබා ගත්තේ ආවට ගියාට නෙවෙයි. ඔය කලින් කියාපු විදිහේ අල්ප මාත්‍ර වූ ඕර මාත්‍ර වූ සීලයක් නෙමෙයි මේ කතා කරන්නේ. ඊට වඩා චේතෝපනීදියක්. ස්පර්ශ කරලා ඒ චේතෝපනදීන් කුබ්බේ නිවාසානුස්සතිය බලන. පෙරවිසු කඳ පිළිවෙත බලනවා. බලන කියන මම මේ කතා කරන්නේ ආතප්පමන්්වාය, ප්‍රධානමන්්වාය, අනිయోగමන්්වාය, අප්‍රමාදමන්්වාය, සම්මා මනසිකාරමන්්වාය. මම මේ ආතාප වීර්යය ඇතුව ප්‍රධාන වීර්යය ඇතුව අනුපූර්ව ප්‍රතිපදාවෙන් කටයුතු කරමින් අප්‍රමාද වෙලා මනා සිහිනුවණේ යුක්තව බණ භාවනා කිරීමෙන් ලැබුවා වූ සමාධියක ඉඳ කරන්නේ. ආහනේ එවැනි වූ සාස්වත දික්කයක් තියෙනවා. ඕගොල්ලන්ට මේක පේන්නේ නැහැ, ඔයාලට තේරෙන්නේ නැහැ. මොකද හේතුව මට වාගේ සිල් නැහැ, මට වාගේ සමාධිය නැහැ. සමාධිය තියෙන මට මේ පෙළිලා මම කියන්නේ. ඒ නිසා මේක ඒකාන්තයෙන්ම එවැනි පවතින දෘෂ්ටියේ ඒක සස්සතයි. කවදාකවත් වෙනස් වෙන්නේ ඒ පුද්ගලයාමයි. ඊගාට එක වන්ඩෝ කියලා කියනවා, වන්ඩෝ කියලා පාලි භාෂාව තියෙන වන්දේයි. ඒකට හේතුව ඒ පුද්ගලයා කොච්චර තැටමුවත් කදා නිවන් ලබන්නේ වන්ද පුද්ගලෙක් මේ ගමන් කරන සංසාරය. දිගින් දිගට ගමන් කරාට ඒ ආත්ම භාවය කියන එක ඒ පුද්ගලයාව පාලනය කරන මිස ඒ පුද්ගලයාට කවදාකවත් ආත්ම භාවය පාලනය කරන්න බෑ. ඒ නිසා මේ පුද්ගලයා වීර්ය කරාට ඇති දෙයක් නෑ, වඳයි. මේ පුද්ගලයා වඳයි. ඊගාට කූටත් හෝ ඒක හරියට ඒ ආත්ම භාවය ගිරිශිකරයක මුදුන් කෙලවර වගේ දෙකක් පැල්මක් නෑ. ඔක්කොම හුලඟට ගහගෙන ගිහින් වතුරට හේදිලා ඒක ගණන්. ඒ වගේම ඉන්ද්‍රකීලයක් වගේ ඒක ස්ථිරයි. ආයේ මේ මහා පොළොවේ හෙළුණයි කියලා හෝ මේ ලෝක විනාශය වුණයි කියලා මේ ආත්ම භාවය වෙනස් වෙන්නේ නැහැ. මේ ආත්ම භාවයට යටත් වෙච්චි තේජ සත්ත සංධාවති සංසරති චවන්ති උපජ්ජන්ති. සංසාරයේ සැරිසරනවා, මේ සංධාවණය කරනවා. සංධාවති සංසරති කියන එකෙන් තමයි සංසාර කියන එක ඇවිල්ලා තියෙන්නේ. චවන්ති උපජ්ජන්ති මේ ලෝකෙන් චුත වෙනවා, නැවත උපදිනවා. ඉතින් මෙන්න මෙවැනි පුබ්බන්තක දෘෂ්ටියක් මේ මිනිසයා ඇති කරගන්නවා. ඒ කියන්නේ අල්ප මාත්‍ර වූ ඕර මාත්‍ර වූ සීලයක පිටලා නෙවෙයි, ඊටවැඩිය භයානක විදියට, ඊටවැඩිය ගැඹුරු විදියට, ඊටවැඩිය ජීවිත පරිත්‍යාගයෙන් අර කියන ආතප්පමන්්වාය, ප්‍රධානමන්්වාය, අනුയോഗමන්්වාය, අප්‍රමාදමන්්වාය, සම්මා මනසිකාරමන්්වාය කියන විශාල ප්‍රඥාවක් උදලා ඉගෙන ගත්තා වූ, සාක්ෂාත් කර ගන්නා ලද්දා වූ මේ කුබ්බේ නිවාසානුස්සතිය නිසා මෙයාට ඇති වෙනවා අන්න අර විදිහේ කුබ්බන්ත වාදයක් සස්සත දිට්ඨිය ඇතුළත. මෙන්න මෙයාකාර වූ සස්සත දිට්ඨියේම 18 ප්‍රභේදයක් පෙන්වනවා සර්වඥාන්සේ මේ බ්‍රහ්මජාල සූත්‍රයේ. ඉතාම මේ අපි ඇද්දක බැඳලා අඬ ගහන යනවා මිස සර්වඥාන්සේගේ ගුණ පෙන්වන්න හදනව නෙවෙයි. උන්වහන්සේ පෙන්නනවා මේ ලෝකේ අර කියාපු තාලෙට තර්ක කරලා නෙමෙයි, භාවනා කරලා සුම් පොඩි සීලෙකුත් නෙවෙයි, හොඳම හොඳ සමාධියක් ඇතුව වැටුණට පස්සේ වැටෙන වලවල් වල තියෙන භයානකකම්. එහෙම තමයි දිට්ඨිය මිත්‍යා ස්වභාවයට වැටුණට පස්සේ ඔය මේ සුප්‍රිය බ්‍රාහ්මණයා හෝ බ්‍රහ්ම දණ්ඩ හෝ කියන தത്വෙට එහා ගිය ඇත්තොත් ඔයිට වැඩිය අගාධවල වැටෙනවා. ඔයිට වැඩිය බොරුවලවල වල වැටෙනවා. ඔයිට වැඩිය කුකුල් වල අහු වෙනවා. ඒ කුකුල් වල අහු වෙන ඇත්තන්ට සරුවත්තරනාංශේ මේ බණින්නා වූ සුප්‍රියාට වැඩිය සලකන ගතියක් පේන්න තියෙනවා බ්‍රහ්ම ජාල සූත්‍රයේ. හිමිසු විහිළු කරලා නෙමෙයි එතෙන් ඇවිල්ලා තියෙන්නේ. නමුත් සරුවත්තරන් වහන්සේ ඇවිල්ලා තියෙන්නේ අන්න එවැනි ඇත්තන්ගේ. එවැනි ඇත්තන්ගේ ඒ දෘෂ්ටිය දුරු කරන්න පුළුවන් නම්, නැත්නම්කට විකල්පයක් දෙන්න පුළුවන් නම්, එහෙම නැත්නම් ඒ වගේ දෘෂ්ටියට නොඇති තමඟ ප්‍රතිපදාව දිගට ගෙනියන්න මහා කරුණා ප්‍රකාශ කරන්න.
මෙන්න දෘෂ්ටි විසඳීමේ මහා ප්‍රඥාවක් ඇති මෙවැනි බොරුවලවල් වලට නොවැටි ඉදිරියට යෑමට මහා කරුණාවක් ඇති තත්ත්වයේ සරුවත්ඥාන්ත කියන්නේ කවුද ඔය තත්ත්වෙන් සරුවත්ඥාන්තයේ දැනගෙන ගුණ කියන්නේ ඒක නිසා ඒ ලාමක වූ ගුණ ප්‍රකාශ කිරීම කියන එකෙන් අදහස් වෙන්නේ ඒ ඇත්තමේ සරුවත්ඥාන්තයේ අඳුනන්නේ ඒ පෘථක් යන ගතියට ඒ දැකපු හොඳ ටික අවශ්‍ය ප්‍රමාණයට වැඩිය උනුප්පල දක්වපු නිසා වඩා හොඳ ඇත්ත ධර්මයට ඇතුළට ඇවිල්ලා බැහැගන්න වාජනේ ඉඳ නැහැ. වාජනේ පිළිලා තියෙද්දී ඔකට මොනවයක් කරුවත් ඇති වැඩක් නැහැ. ඔක හිස් කරන්න ඕනේ. අන්නේ හිස් කරන්නයි මෙතන කතා කරන්නේ මහන්නේ සරුවචනන්සේගේ ගුණ කියනකොට හිතේ සතුටක් ඇති වුණා නම් ඒ සතුට ආනන්දය ප්‍රියමනාප භාවයේ ඒක ඔබට අනතුරක්. එතකොට ඒ ඔය එවැනි අනුතුරු සහිත කෙනාට මේ කියන ආතප්පමන් වාය ප්‍රධානමන් වාය අනුയോഗමන් වාය අප්‍රමාදමන් වාය කියන විදිහට ප්‍රධාන වීර්ය යොදන්න හැකියාවක් එන්නේ නැහැ. මගදීම මේ සටනෙන් පරාදයි. එහෙම නොවි ප්‍රධාන වීර්ය කියලා කියන්නේ අවසානයේ දක්වම ඉදිරියට ගෙන යෑ මේ ශක්තිය. ඒ වගේ අනුയോഗමන් වාය කියලා කියන්නේ අතරමඟදී කොච්චර බාධක කරදර කම් කටුළු ලැබුණත් ඒ හැම එකක්ම ජය ගැනීම අනුපූර්ව ප්‍රතිපදාවේ එnde inde 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 අස්තුලෝක ධර්මයේ කම්පා නොවන මට්ටමට යන එකයි. ඊගාවට අප්‍රමාද මන්වාය කියලා කියන්නේ කිසිම විදියකට මේ සරුවචනාධිගේ ලාමක වූ ඕරමක වූ සීලයේ වගේ දේවල් කිය කියා පමා වෙන්නේ. අප්‍රමාද වෙන්නෝ. ආන්නේ අප්‍රමාද විච්ඡත්තුත් මෙන්න මේ උගුල් වල වැඩ. අන්නේ නොවියෙ පිටසේ සරුවචනාංශයේ මේ ලෝකෙට පහළ වෙලා තියෙන්නේ උන්වහන්සේ බේරුණා මහා ප්‍රඥාව නිසා නාසික මහා කර්මාවේ ඒ වැටිච්ච ඇත්තෝ විකල්පයක් වශයෙන් හෝගෙන කොටේවා පුළුවන් නම් එතන අනිත්‍යත්ව මෙවැටිම පිළිද කටයුතු කරන්නවා මේක සාරුවඥන් වහන්සේ විසින් සාධනීය පැත්තෙන් ඉදිරිපත් කරන්නා වූ සත්‍යවිසුද්ධියත් එක්ක කලපලා බලනකොට අර වගේ ලාමක සීලයක නොඇති සීලය හුදු හිතේ වික්ෂිප්ත භාවය ඉදිරි කිරීම සඳහායි කියලා අවිපරිධාරත්ථයකෝ ආනන්ද කුසලාන සීලාන කියපු විදියට විපිලිසර බව නැති කිරීමටයි මේ සීලයේ තියෙන්නේ කියලා සීලය ගමනට මාර්ගෝපකරණයක් කරනවා කරගන්නවා මිස නිකම් බරපොදියක් කරගන්න යන්නේ නරකයි. අන්න එවැනි සීලයෙන් විසුද්ධ වෙනවයි කියලා කියන්නේ සීලේ බරක් කරගන්නවා කියන එක නෙවෙයි. මේ සීලයෙන් සුද්ධ වෙන එකයි. ඒ සීලෙන් සුද්ධ වුණාට පස්සේ මේ සත්විසුද්ධ ක්‍රමයේ මේ චිත්ත විසුද්ධිය කියලා එකක් වෙනවා. ඒක තමයි මෙතනදී මේ පෙන්වන්නේ ඒකච්චෝ සමන උපාමනෝ ආතප්පේ මන්නා මන්වාය ප්‍රධාන මන්වාය අනුയോഗ මන්වාය අප්‍රමාද මන්වාය සම්මා මානසිකාර මන්වාය ආදී වශයෙන් තථා රූපං චේතෝ පනිදි පුසති. කාකාරික චේතෝ සමාධිය චිත්ත සමාධිය ස්පර්ශ කරන. ඒක බ්‍රහ්මජාල සූත්‍රේ පෙන්වන්නේ පෙන්නන්නේ මේ විදිහට දිට්ඨි විසුද්ධියට ආධාරයක් කිසිම පමණයි. නමුත් විසුද්ධි මාර්ගය වගේ පොතක් තැකෙළුවොත් ඒක මේ චිත්ත සීල විසුද්ධි චිත්ත සීල විසුද්ධි චිත්ත විසුද්ධි දිට්ඨි විසුද්ධි ආදී වශයෙන් තමයි ඉදිරියට යන්නේ. ඒකදී මේ සීල විසුද්ධිය උපසම්පදා වශයෙන් පෙන්නන්නේ ප්‍රාතිමොක්ඛ සංවර වේවාදී. උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ ප්‍රාතිමොක්ඛ සංවරයේ උත්කෘෂ්ටයි සාමාන්‍ය රැත්තන්ගේ දාස සීලයේ උත්කෘෂ්ටයි දස සීල රකින්න නැත්තන්ගේ දාස සීලයේ නව සීලය රකින්න කෙනාගේ නව සීලය අට සීලය රකින්න කෙනාගේ අට සීලය අවධාන වශයෙන් පංචසීල රකින්න කෙනාගේ පංච සීලය මේ චිත්ත විසුද්ධිය මේ සීල විසුද්ධිය වශයෙන් පෙන්නවා ඊගාට චිත්ත විසුද්ධිය පෙන්නන්නේ සෝපචාර අට සමාපatti උපචාර සමාධි මට්ටම හෝ එහෙම නැත්තම් නීව සංඥා නා සංඥා දාස්තනේ දක්වා යත්තා වූ අෂ්ට සමාපatti වලින් ඉහළම එක හෝ ලබන්නේ ඔය ඕල්ම තැනකින් පුළුවන් මේ චිත්ත විසුද්ධිය ලබන්න නමුත් ඒ නේව සංඥා නා සංඥායතනෙට ගිහිල්ලා භාවනාවට යන්නේ නැහැ. නේව සංඥා නා සංඥායතනෙට යන්න පුළුවන් වුණ ආකින්චඤ්ඤායතනෙන් තමයි භාවනාවට බහින්නේ. මොකද නේව සංඥා නා සංඥායතනෙදී භාවනා කරන්න තරම් අරමුණක් හම්බ වෙන්නේ. ඒ නිසා ආකින්චඤ්ඤායතනෙ හෝ සාමාන්‍ය ආර්ය මංසන්ධි වශයෙන් පෙන්වන්නේ චතුත්ථ අධ්‍යායනය. අඩුම ලංශයෙන් පෙන්නනවා උපචාර සමාධිය. ඒ උපචාර සමාධියේ මේ බ්‍රහ්මජාල සූත්‍රයයි ඔය සුද්ධ විසස්සනා ක්‍රමයේ මේ උපචාර සමාධිය පදනම් කර ගැනීමයි බලනකොට
ඒකෙදි ගන්න පුළුවන් මේ ආතප්පමන්්වාය ප්‍රධානමන්්වාය අනුയോഗමන්්වාය අප්‍රමාදමන්්වාය සම්මා මනසිකාරමන්්වාය කියන කරුණු පහ මේ උපචාර සමාධිය සම්පූර්ණ වෙනවා සම්පූර්ණ කරන්න පුළුවන් අන්නේ වෙලෙ සම්පූර්ණ කරාට පස්සේ අපි කියන චිත්තවිසුද්ධිය සම්පූර්ණ කරා මේ සමාධියෙන් කරන්නේ නැත්නම් සමත පූර්වංග ක්‍රමයෙන් කරන්නේ පිරාතුම චිත්තවිසුද්ධිය සඳහා වෙනමම වැඩ කොටසක් කරනවා සමාධි ශික්ෂාවකේ විපස්සනා වැඩි කරන්නේ විපස්සනා වැඩිීමේදී ඒ චිත්තක්ෂණේ ක්ෂණික වශයෙන් සමාධි උපයන ඒකට කියනවා කණමත්ථක්ඛිතික සමාධි ක්ෂණික සමාධි කියලා එහෙම වෙනමම ජවනිකාවක් නැහැ වෙනමම ශික්ෂාවක් නැහැ ඒ ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව කරනකොට එතන උපයන මේ දෙක අතර ඕනම කෙනෙකුට ස්වාධීනත්වයක් තියෙනවා තමයි කැමැතිනේ කල්යතුව සමාධියක් ඇති කරගෙන මේ උපචාර සමාධිය හෝ වෙනසන් තත්ත්වයක් කියන්නේ දක්වා හෝ නැත්නම් අෂ්ට සමාපත්තිම හෝ උපදවාගෙන නමුත් ඒ නැගිටින්න ඕනේ නැගිටලා විපස්සනාවට යන්න පුළුවන් දැන් සුඛ විපස්සනාවේදී නැත්නම් මේ ක්ෂණික සමාධියදී කරන්නේ අපි එවැනි කලින් හදාගත්ත සමාධියක් නැහැ ඒ පරියන්කේදී එතන සමාධිය හදාගන්න. හදාගෙන ඒකත් එක්කම ඉදිරියට යන එකයි කෙරේ. ඉතින් ඒක නිසා ඒ එතන සමාධිය හදාගෙන ඉදිරියට යන එක මහ සෙල්ලක්කාර වැඩක්. කල්යතු හදාගත්ත සමාධියත් දිගේ යන එක තලතුණා වැඩක්. ඉතින් ඒ ක්‍රම දෙක ඕන කෙනෙකුට ස්වාධීනව කරගෙන යන්න පුළුවන් උපමා රාශියක් වෙන්නනවා. යම් කෙනෙක් ගඟකින් එකොඩට යන්න ඕන වෙලාවේ ගඟ ගැඹුරු නම් වතුර සීතල නම් ඉනිමෝරු කිඹුලු ඉන්නවා නම් ඒ යන්න ඕනේ නම් ඒ මනුස්සයාට පුළුවන් පොඩ්ඩක් මෙතන මෙකොට නතර වෙලා ඒ තියෙන කෙහෙල් කොට හෝ දර කොට දෙක තුනක් වලකින් ගැට ගහගෙන తాවකාලික පවුරක් හදාගෙන ඒ අතින් පයින් දඹි ගහමි එහා පැත්තට යන්න පුළුවන්. එතකොට ඒ පුද්ගලයා මෙකොට පොඩ්ඩක් ප්‍රමා වෙන්න වෙනවා తాවකාලික පවුරක් හදාගන්න. නමුත් යම් කිසි කෙනෙක් හිතනවා මෙකොට හිටියත් මරණ. වතුර බහැලා කිඹුලෝ කෑවත් මරණ. යේසුරියට අවිලා කෙන්න බැරුණොත් සීතල වතුරට අවිලා කෙන්න බැරුණොත් මරයි. ඒත් එච්චරයි ඒ නිසාම පහුරක් හදාගන්න මට්ටමක්වත් බලන්නේ නැත්නම් මං පීනලත් නෑ රැකෙන්නේ රැකෙන්වා මියෙන්නේ මිය මහරජා හෝ මා හෝ ගංගා හෝ කිව්වා වගේ අර ආව වේගයෙන්ම කෙලින්ම වතුරට පයි. දැන්ලා ඒත් අතින් පයින් දෙමි ගහමින් යහපැත්තට යනවා. ආන් ওই විදිහට ඒ ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙකෙන් ඒ පසුව කියපු ක්‍රමේ බොහොම සෙල්ලක්කාරයි. කොහොම ජීවිතේ පරිදෝර තිබලා කියලා කරන වැඩක්. අර කලින් කියන එක එහෙම නෙවෙයි පියවර පියවර වශයෙන් කරගෙන යන වැඩක්. අන්න ඒකෙදී මේ ප්‍රශ්නජාල සූත්‍රයේදී මේ චිත්ත සමාධියක් පිළිබඳව විශේෂ අවස්ථාවක් නොගැනීම නිසා ඒ ක්‍රම දෙකම සමාන ඡන්දයක් ලැබිලා තියෙනවා. සමුත් ඒක අනිවාර්ය විතර කරනවා මේ සමානස්ස සමහර ශ්‍රමණක් බ්‍රාහ්මණී ඔය කියන විදිහේ චිත්ත සමාධියක් ඇති කරගෙන තමාරු වැටෙනවා. ඒක ඒකාන්තම සුද්ධ ක්‍රමයක් නෙවෙයි කියලා කියනකොට ලක්මජාල සූත්‍රයේ අනිවාර්තේ කියන සුද්ධ විපස්සනාවට ඉංගියකින් උදව් කරනවා වගේ පේනවා. මුළු සූත්‍රයේ 64 62ක් පෙන්නනවා ඔය සමාධිය ඇති කරගත්තට පස්සේ අමාරු වැටෙන දේ. ඒකෙන් කියන්නේ ඒ සමාධියක් නැතුව යනට අමාරු වැටෙන්නේ නැහැ කිය. මේ සූත්‍රයේ ඒකට නෙමෙයි දේශනා කළේ. ඒක නිසා එවැනි සමාජයක් ඇති කරගත්තත් එවැනි සමාජයකට සමවැදිලා අන්නේක විහිිත වූ පුබ්බේ නිවාස අනුස්සතිය අනුගමනය කෙරුවත් ඒක සස්වත දිට්ඨිය ඇතුළත තියෙනා වූ පුබ්බන්ත වාදයට වැටෙන්නේ ඉඳියි. ඒක පිළිතර ඉන්නහට ගමනක් නැහැ. නමුත් අපි හිතමු අපි ගත්ත සත්‍ය විහිිත ක්‍රමයේ හැටියට තමන්ගේ ගමනට අවශ්‍ය කරන්නා වූ ප්‍රමාණයට සීලෙ. ඒ කියන්නේ ගිහියෙක් නම් පංචිල් සම්පූර්ණ කරගන්න. අඩදී සමාදන් වෙච්ච එක නම් ඒක සම්පූර්ණ කර නැත්නම් ආජීවට්ටමක සීල සමාදන් වෙන ඒක සම්පූර්ණ කරගන්න. දස සීල්, සාමනීර සීල, උපධම්බලෙන් කුමක් හෝ තමන් චේතනාපූර්වක අදිෂ්ඨානපූර්වක ගත්ත සීලේ සමාදන්. ඊගාවට ඒ පුද්ගලයා චිත්ත සමාධියක් ඇතුව හෝ නැතුව හෝ ඒ පුද්ගලයා නාම රූප ධර්මයකට අපි කියන සංස්කාර ධර්මිය. ධර්මයකට හිත දාලා යන්තමට හෝ නාම රූප පරිච්ඡේද ඥානෙ ලැබුවා නම්
නැත්නම් මේ ලෝකේ ඇති තාක් තියෙන්නේ නාම රූප දෙක පමණයි කියලා එවැනි කෙනෙක්වත් කවදාකවත් මේ බුද්ධේ නිවාසානුස්සති ඥානෙ පටලවන්නේ නැහැ. බුද්ධේ නිවාසානුස්සති ඥානය කියන එක පැටලෙන්නේ මේ නාම රූප දෙකම එකක් විදිහට ඒක ඝණයක් අර කලින් අපි සඳහන් කරුවා කූටට්ටෝ කියලා. කිච්ච දිරුකුටක් කුලක් වගේ මේක ඒක ඝණයක් වශයෙන් බැලුවොත් පුද්ගලෙක් ඉන්නවා ඒ පුද්ගලයා ඉච්චු ස්වභාවයක් තියෙනවා අසවල් කෑම අසවල් මම අසවල් අම්මා තාත්තා ගිය ආත්මෙ මෙහෙම යර ආත්මෙ මෙහෙමයි කියන ඒක gediya වශයෙන්ම ගත්තොත් පුද්ගල සත්ව ආත්ම භාවයකට වැඩේ. මේ නාම රූප කොටසක් වශයෙන් ගත්තොත් ඒ ආත්මය කියලා මැරිලා ගිහලා ඊගාව ආත්මෙ පහළ වුණයි කිය වෙන අම්ල සාත්තලා වුණයි කියලා මොනම දෙයක්වත් නාම රූප වලට වෙලා නැහැ. නාම රූප පමණමයි ඒක ස්ත්‍රී භාව පුරුෂ භාව හොඳ භාව නරක භාව ලෝක භාව පුරුෂ භාව නැහැ. එදා නාම රූප මට්ටමක් හෝ මේ ජීවිතයේදී මේ බුදුහාමුදුරන්ගේ වෙච්ච ගුණයක් වශයෙන් සලකලා හෝ විසුද්ධියක් වශයෙන් සලකලා හෝ ධිට්ඨි විසුද්ධියේදී නාම රූප පරිච්ඡේඥානේ ඇති වුණා නම් එවැනි කෙනාට අර සමාජීකත පස්සේ පෙන්නන මේ පුබ්බන්ත වාදයේදී ওই විදිහට ලනුව කන්නේ නැහැ. මම හිතියා මම අසවලා බවට පත් වුණා. මසාසෝලා බාසෝලාගේ අසෝලා වුණා. ඉතිසලාත් මෙහෙමයි මම මේ බොරු නෙවෙයි කියන්නේ මම මේ ආතාවප වීර්ය කරලයි මේ මේ කියන්නේ අනුയോഗයේ පත්තරේ මම මේ කියන්නේ අප්‍රමාදවයි මම මේ කියන්නේ කියලා ඔය ඔළුව පොළවේ ගහ දෙන්න දෙයක් නෑ. අදුම මට්ටමේ නාම රූප පරිච්ඡේඥාණයව සාක්ෂාත් කරලා තියෙනවා. එහෙනම් ඕන සර්වඥාදී අඳුරනවයි කියයි. එහෙම නැතුව ඒ පේන දේවල් සංඥා විපල්ලාස නිසා හෝ එහෙම නැත්නම් වෙන මොකක් හරි නිසා ඇතිවෙන මේ දේවල් අරගෙන කියාපාන්න ගියාම මේ සර්වඥාසේ විසින් විස්තර කරන්න හදන සස්සක දිට්ඨියට උබ්බන්ත වාදයට පෙර මමෙක් වුණා. මේක සර්වඥාසේ පෙන්වලා මෙහෙමයි. එහෙම කියපු කෙනාට ඉතාමත්ම අමාරුයි මේ ජීවිතයේදී මේක නාම රූප දෙකක් වශයෙන් බලන්න. ඒ නිසා එවැනි කෙනාට පස්චේ පරිග්‍රහ ඥානයක් හෝ සම්මස්සන අවස්ථාවක් හෝ චින්තාමේ වශයෙන් මිස විපස්සනා වශයෙන් ඉඳ දින අවස්ථාව ඇහිදෙන. පොදර දැඩිව ගත්තා මම භාවනා කළා මම ඥාන ලැබ මේ චිත්ත විසුද්ධියක් ලැබලා මම පෙර ආත්මෙ දැක්කයි කියවට පස්සේ අර කියන මහා පුතක් යන මෝඩ රැළ ඉදිරිපිට මෙහා මුදුනාවේ හැබැයි ඉන්නම් මෙයා මෙච්චර දැඩි භාවනා කළ තමයි මේක ගත්තේ. ඉතින් අර රැල්ලට අහුවෙලා රැල්ල යන්න පටන් ගන්නවා. අද බුද්ධහමී පිටින රැලි ගොඩක් ඔන්න ඔය රැලි තමයි. බුදුරස් වී දෙනවා. පෙරාත්ම කියනවා. මැරිලා ගිහලා පොද උපදින කියලා කියනවා. ඒ පොඩි අත්ත නෙවෙයි. මුත්තටම භාවනා කරපු ඇත්ත. ඉතින් මේ සීලයක්වත් නැති එහෙම නැත්නම් වෙන ආගම් වලට හැරෙන තරමෙත ලාම කරගත පිරිස් බුදුන් දැක්කොත් නොසලකා හරි මේ නිසාම දෝ ආනන්දමයි තහාඳුරු මං හම් වෙච්චලා ගාන්ත මතක් කරේ කිව්වේ 1056 ඉති ලියලා තිනු අනේ බුදුහාඳුරෝනේ නොවැඩිනු මැන වැඩින්න එපා මේවැනි පරිසරයකට එන්න එපයි කියලා ආරාධනාවක් කරලා තිනු මොකද ඔබ වහන්සේ පිළිගන්න කවුරුත් නැහැ ඉන්න හරියක් ඉන්නේ මේක මේ මැජික් බලන කට්ටිය ඒකල්ලත් බුද්ධහගමේ කියලා කියන කට්ටිය ඒ දාසේ ආසන ඉන්දවරු ඇවිත් ඉන්නේ හාන්සි වෙලා දිගහැරලා මට කිව්වා ඕනද මං ගිහිව හිටියේ මට ඕන ප්‍රශ්නයක් අහන්න මම ඉන්නේ මගේ වයස නිසා මොකද මම සාකච්ඡා කරන්න කිව්වා ඒ වගේ මේ ආටිකල් එක ගැන කියපුවාම අයි ඇවිදගෙන ගියා ගිහිලා කියලා මෙන්න පුස්තකාලේ මෙන්න මේ ආටිකල් වල දැන් ගන්න නැහැ මේ ළඟද කෙනෙක් කාල්පත් උත්තර අතු ගන්න හදනවා මම 1056 ලිව්වේ කියලා ඒකදී කියනවා මේ වැදගත් නිකායක හාමුදුරුවෝගෙන් දානෙන් පස්සේ බෙන්ස් වර්ගයේ කාර්යක්‍රමය කළ අපව යනවා. යනකොට පේනවා පාරයිනේ අරන්නේ පාට සිවුරක් සිවුරක් මේ පාත්‍රයක් කරේ දාගත්ත කල්ලත් එකේ මූල වහගෙන එමීට පාරයිනන හාමුදුරුවෝ කෙනෙක් ඒතර අර පිටිපස්සේ බෙන්ස් වාහනේ හාමුදුරුවෝ අනේ මේ නමලා බලන්න බුද්ධාගම විනාශ කරන හැටි අපි වාගේ පිළිවෙලකට ඉන්නේ පාද ජීවිතේ. හෑ ඔය පොට්ටනියක් අරේ ඉල්ලගෙන මේ අවුවේ බෑගෙන යනකොට මොකද්ද මහනගමන කියන නම්බු ඈ මේ නමලට තේරෙන්නේ නැතිකම නිසා පෞකාරකම නිසා නොදැනුවත්කම නිසා මේ කරන්නේ කික ඒ දෙන්න යන හොඳක් වෙලාට අබෑර අරහම ජෝ දන්නේ නැහැ වාහනේ බැන බැනවත් යනවා ඊගාවට එනවා බෞද්ධ සංගිධාන එක මහත්තේ ඒ මහත්තයත් ඇවිල්ලා
මේ ස්වාමීන් ඇඟේ හැප්පෙනකන් යනවා පාරවත් ඉඳ දෙන්නේ. ඊට පස්සේ ඒ ස්වාමීන් කියනවා කතෝලික පාදක කෙනෙක් එහා පැත්තේ යනවා දැකලා ඔළුව පාත් කරලා ඒ ඔළුව පාත් කරලා මෙහා පැත්තේ පාරේ යනවා. ඊළිවරලා අන්තිම වයසක ගණී හැදි සුභාගත මහත්මයෙක් දැකලා අර හාමුදුරන්ක නැගට ගිහිල්ලා වහලා අහනවා හාමුදුරනේ මේ ධානි හම්බුනාද කියලා. නැහැ උපාධිය මාත්‍ය දැන් 10 11 45 වෙලා මේ පිළිපාත කවුද දෙන්නේ නැහැ නේ. විචාර ගෙදෙට යන ගහන කියලා පිළිපාත වළඳවල ඒ හාමුදුරන්ට වැඳලා අහන්න කියලා මම තමයි බුදු හාමුදුරුගේ. ඉතින් කියනවා මොනවා හිතෙයිද කියලා බුදු හාමුදුරන්ට අද තියෙන தත්ත්වය අනේ ඒ නිසා ස්වාමිනේ අනේ ලංකාවට නම් වදින්න එපයි. මොකද ඒ තරම් මේ සීලයක් හෝ මේ සමාධිය කියලා කියන්නේ වදිනවලු. මේකේ නෝ සමාධිය ලබන්න බෑ මේ ආතපමන් වායය ප්‍රධාන මන් වායය අනුയോഗමන් වායය අපමාද මන් වායය සම්මා මානසිකාර මන් වායය නැතුව සමාධිය ලබන්න බෑ. ලැබුවත් එවැනි ඇත්තොත් ධ්‍යාන ලැබලා පුබ්බේ නිවාසානුසති බලලා මේ තිරච්ඡාන කතා මේ දේවල් වලට අහු වෙන්න පුළුවන් නම් මේ සර්වඥාන්සේ මොකද හිතන්නේ මේක දිහා බලනකොට. ඒක නිසා භාවනා කරන පිළිසෙත මෙතන ඉඳලා බඟ කිතු කරන්න පුළුවන්. මේ ඇවිල්ලා තියෙන තැනට ඒ මොකද හොඳට පෙන්නනවා අටු වාන විසුද්ධි මාර්ගයේ මේ නාම රූප පරිච්ඡේද ඥානයවත් ලැබලා තිබුණා නම් ඒ පුත්‍රයෙකුට කවදාකවත් මේ කුබ්බේ නිවාසානුසුති ඥානයක් වේදයක් ගිල ගන්න වෙන්නේ නැහැ. ඒක හපල දිරව ගන්න පුළුවන්. ගොදුරු ගිල්ල වගේ ගිලලා මම පෙර වුණා මම අසවලා වුණා මම අසවලාගේ අසවලා වුණා අසවල්ලාහාර අසවල් ගෝත්‍රය අසවල් නංගන් තිබුණා කියලා කියනකොට මේ පවතිනව මේ උච්ඡේද වාදයට පොහොර දාන ගතියක් ඒ වාගේම පුබ්බන්තික වාදයට පොහොර දාන ගතියක් නිසා එවැනි කෙනෙක් කල්පනා කරනවා මේ අදත් මෙච්චර ප්‍රගතිය වෙන මගේ තීන නාම රූප දෙක පමණ නා ඒකත් සුදු චංචල කම්පන ගතියක් පමණ නා එයි පේන තියෙන ඒ කාත්ම වූ අනිත්‍ය භාවයේ නා ඔය මිරිඟුවක් දැකලා ඕක ඇතුලේ වතුර තියෙනවායි කියලා හිතාගන්න හෝ බලාගුලක් දැකලා අහසේ හාවෙත් පා වෙනවා කියනද හෝ පෙළඹෙන එකක් නෑ. පෙළඹුණාට තව රැළ අමාරු දාන එකක් නෑ. අඩුගානේ රැළේවත් එක්කෙන දෙන්නේක්වත් මේ බ්‍රහ්මදාල සූත්‍රය අහලා තිබුණා නම් තොක්ක කන්න පෙළඹෙන්නේ මොනවද මේ කතා කරන්නේ? තථාගතයන් වහන්සේ කියන නමක්ව පණවන්න බැරි මේ ශාසනය මේ සමාජයකටපත් වෙලා මම අනාගත ආත්ම මෙච්චරක් අතීත ආත්ම මෙච්චර දැක්කයි කියලා මේ පුබ්බන්තවාදයට ගියාට පස්සේ ඒ අනුව යන පිරිසක් සංඝ පිරිසක හො ඉන්නවනම් අන්න ඒක නැති කරන්නයි සරුවචනාසුත ඕනෙලා තියෙන්නේ. ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ සත්‍යවිසුද්ධි සාවිදර්ශනා ඥාන පොතේ එහෙත් සම්මත විදර්ශනා භාවනා පොතේ පෙන්ලා දීලා තියෙනවා භාවනා කරනකොට බැරි වෙලාවක් තමයි වැටහුනොත් මම ආත්ම අවුරුදු 10කට ඉස්සෙල්ලා මම මේ මත මේ හිටියා. 20කට ඉස්සෙල්ලා මේ මත මේ හිටියා. 30කට ඉස්සෙල්ලා මේ මත මේ හිටියා. මං කිරිබොන මත මේ මෙහෙමයි. මම මෞබක බේ මෙහෙමයි. මගේ හිත ආත්ම ඉස්සරහට මෙහෙමයි කියලා කරුණාකරලා මතක තියාගන්න කියලා අරමුණෙන් හිත ගැළවිලා ඉය. සාදාක තරුණේ හිත තියෙනකොට ඔය වගේ හිත යන්න විතර. හැබැයි ඒක එන එක ස්වභාවිකයි කියලා කියනවා. ඒකේ පේන ගතියක් එනවා මේකෙන් වෙන්නේ කාලේ නාස්ති වීම. වෙන පැත්තකට කියනවා තාක්ෂණිකව කියනවනම් සස්සතවාදයකට උරදීමක් උබ්බන්තවාදයකට වැටීමක්. භාවනා කරන යෝගාවචරයේ ඔන්න ඔය ප්‍රමාදයට වැටෙන්න එපා. ඒ වගේම ඔය දැක්කට කියන්නත් එපා කියපු ගමන් අප්‍රමාදේ නොදන්න අර කියන විදිහේ ආතප්පමන් වාය ප්‍රධානමන් වාය නැති මේ පුතක් ජනියෝ ගෙඩිය පිටින් ගිහින. ඊට පස්සේ අර භාවනා කරපු දෙයට කවදාකවත් ඉඳ හම්බෙන්නේ නැහැ උතන. විකිතෝ මිනිස්සෙන්නේ අපේ අත්තම්මා මරන කොහෙද ඉපදෙන්නේ? එහෙනම් මට අංශභාගය ඇවිල්ලා තියෙනවා මම මොකද මේ වෙලා තියෙන්නේ ඉතින් කේපේන කියන්නේ ඔය තිරච්ඡාන විද්‍යාව ඒ වගේ මිච්ඡා ජීවේ ඇඟට නොදෙන හේතු වෙන්න පටන් ගන්නවා ඉතින් ඒ වෙන්නේ නම් හොඳට දැනගන්න ඕනේ බැරි වෙලා හෝ අපි යන මේ මධ්‍යම ප්‍රතිපදා මාර්ගයේ වාක්‍යයක් කරුණොත් ඇදයක් කියොත් ඔය ඇදේට සාපේක්ෂව ලක්ෂයක් මත වෙන ඔය ලක්ෂේ වට කරගෙන කැලකෙන්න ඕනේ කොත්තනින් අද වුණත් ඇද වෙන ඡාපයට සාපේක්ෂව ලක්ෂයක් මත වෙන ලක්ෂයේ වටේ කරකැවෙන. ඒකට කියනවා සන්ධාවති සංධරති උප්පජ්ජති ඡවති. හැරිහරනවා කරකැවෙනවා උපදිනවා මැරෙනවා. ඉතින් හැදිච්ච ගමන්නේ
ලකුණු තුනකින් අල්ලන්න පුළුවන් යෝගාවචරයද. එකක් තමයි මූල කර්මස්ථානේ ඊට හැරෙයි. එතකොටම දැනගත හැකි දැන් ඉන්නේ මූල කර්මස්ථානේ නෙමෙයි. දෙක හිතවිල්ලක් වශයෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ නැත්තම් හිතන්න පුළුවන් මේ අතීතේ නැත්නම් අනාගතේ. අතීත ඥාන පච්චත්තාව. අනාගත ඥාන වික්ෂිප්ත භාව. හිතේ උදාක භාවය. අන්නෝ එකකින් අල්ලගෙන වහාම මූල කර්මස්ථානට ආවොත් නැවත නැවත මූල කර්මස්ථානයේ ආශේවනීය භාවිතේ බහුලීකත වූ මූල කර්මස්ථානයේ පවතිනා වූ නාම රූප දෙක හෝ දකිමි. ඒ නාම රූපයන්ගේ කම්පන චංචල ගති විචිත්‍ර භාව හෝ දකිමි. ඒ තුලින් අනාත්ම අනිත්‍ය හෝ දකිමි. අනිත්‍ය තුලින් දුක, දුක තුලින් අනාත්මය නම් පෙළ ගැහිලා ඉයි. එහෙම නැතුව මේ පිට ගියා කියන එක දන්නේ නැතුව ඒක උතුම් කළ සැලකුව මේ සූත්‍රයේ පෙන්වන විදිහට සස්වත වාදයේ ඇත්තව 18ක් ආකාර වෙන පුබ්බන්ත වාදයේ ක්‍රම හතරක් පෙන්වනවා. පළවෙනි එක තමයි මේ පුබ්බය නාසුනසති ඥානය කියලා පටලවාගත්ත දෙයක් මත දිගට ගිහිල්ලා අමාරු වැඩෙන තියෙන අවස්ථාව. ඒකෙන් අදහස් කරන්නේ රහුවචන් වහන්සේ බුදු වෙන ඉස්සල දවසේ ත්‍රිවිද්‍යා පහල කරගන්නකොට පුබ්බේ නාසුනසති ඥානය ලැබුවේ නැහැ කියන එක. ඒ ඥානය ලැබෙනකොට උන්වහන්සේ අර දස සංඥාම වැඩිලා තිබුණා. අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීන සංඥා ආදී වශයෙන් ඒ කිසිම දෙයක් උබ්බේ නිවාස අනුස්සති දැක්කාම මම උඹලගේ උබ්බේ නිසා නිවාසුත් ඥානය කියන්නේ මේ ළඟට වරෙල්ලා කියන මට මේ නතර වුණේ නේ. උන්වහන්සේ දැකලා හිතුවේ අනේ අනන්ත සංසාරයක් මම මේ ඇවිද්දේ මේ දැකපු උබ්බේ නිවාස අනුස්සතිය හස්සතවතින් ගත්ත නිසා මම අද මේක නාම රූප වශයෙන් ගන්නවා. මම මේක කම්පන චංචල ගොඩක් වශයෙන් දකින්න ඕන. මම මේක අනිත්‍ය වශයෙන් දකින්න ඕන කියපු නිසා දුක්ඛනාත්ම වශයෙන් දැක්කා. ඒ වාගේම චුතුපපාණ්‍ය පාතඥානි දකින්කොට මේ චිත්තක්ෂණේ මනුෂ්‍ය උපතිමින් සත්තු උපතිමින් මැරමින් යන හැටි දැක්කා. දැක්ක නිසා උනාට ආශාවක්ෂේ කරගන්න පුළුවන් වුණා. නිකන් හරි බැරි වෙලා හරි දුක් වෙනවාස අනුස්සති ඥාන මට්ටමේ නතර වුණා නම් අපේ සර්වඥාසු තුන් විදිහට සස්වතවාදී වූ කුබ්බන්තවාදී වූ කෙනෙක් වාර පත් වෙන්න ඉඩ තිබුණා. අන්න ඉතින් මම නතරුනේ නෑ මහණෙනි. නතරුනේ නැත්තේ මොකද්ද? ඔය අල්ප මාත්‍ර වූ, හෝර මාත්‍ර වූ දෙයකින් මම නතර වෙන්නේ නැති නිසා කියන්නේ මේ මතක් කරා. එනිසා ඒක එනවා නම් තල්ලු කරත් ඒක. එහෙම නෙවෙයි ඒක දිහා බලන්න යනවා නම් එන්නකොටම ඕක අරගෙන මල් මාලයක් වගේ කරේ දාගත්තොත් ඒක මල් මාලයක් නෙවෙයි උර චක්‍ර මාලයක් වෙනවා. විශාල පිරිසකුත් නොමග යනවා. පතිනා කාලේන ආස්ති වෙනවා. ඒ නිසා අවසාන ලංසෝ වගේ සර්වඥයන්ගේ පෙන්වන දන මේ විමුක්තිය ලබන්න නම් කුග්ගේ නිවාසානුසති ඥානියත් විමුක්තිය පිණිස මිස බ්‍රහ්මජාලයක් පිණිස හෝ ඉන්ද්‍රජාලයක් පිණිස වීක නැහැ. ඉතින් මේක මේ කියනකොටම තේරෙනවානේ මේ ධර්මයේ ගැඹීර බව, මේක දුද්දස බව, දුරනුබෝධ බව. මේක අවබෝධ කරගන්න අමාරුයි. ශාන්ත ප්‍රණීත බව, ඒ වගේම මේක තර්කයට අහුවෙන්නේ නැහැ. බොහොම සාන්තයි. ගෝමනිචියෝ පඬිත වේදනියයි කිය. ඒ මොකද මේ පුබ්බේ නිවාසානුසති ඥානයක් වගේ කහුල එක අගේ කරන්නේ නැති මිනිහෙක් ලෝකෙ නැති තරම්. කුදික ලබන්න අමාරුයි. ඒක ලබන්න අර කියන විදිහට ආතප්පමන්නාය ප්‍රධානමන්නාය දීර්ඝ වැඩ පිළිවෙලකින් තමයි එතෙන්වත් එන්න පුළුවන්. ආවත් දිනුවරට හැරපියා යන රජ කුසී. ඒ තමයි ලැබුවා වූ ඥානය ඊගාව ඥානය ලබා ගැනීමේ පාපෝරුවක් කරගන්න නැතුව ඔලුව උඩ තියාගත්තොත් එහෙනම් සර්වචන් වහන්සේගේ අවසාන පරිදි තියන්න බැරි වෙනවා. සර්වඥ ගුණේ තේරුම් ගත්තේ නැති වෙනවා. ඒක නිසා කියන්නේ කවදාකවත් මේ ලෝකෝත්තර ගුණ මිසෙයි සන්තුෂ්ටි ගුණ ඇති කරන්න එපා. දැන් ඇති කියලා සතුට වෙන්න එපා. ඇතුතු කියලා සතුට වෙනවා නම් එතන මම හිටිනවා. දැන් ඇවිල්ලා තියෙන එක අගේ කිරීමක් වෙනවා. එතකොට අවසාන නිවන අගේ නොකිරීමක් වෙනවා. ඒකට අනුදර කරාවේ. ඒ වගේම මමයාගේ බැදී නතර වෙනවා. ඒ නිසා ලැබෙන දේ අතහරිනු. දිනුරට හැරපියා යන රජ කුසේ නැත්නම් ඊමගක් නගිනකොට යට යට තක්කු අතහැරිය නැත්නම් උඩ උඩ තක්කුවට යන්න බෑනේ. ආනිය මත්තමට යනකොට නම් තේරුම් ගන්න පුළුවන් මොන්න අපේ ජීවිතේ මේ විපස්සනා ඥාන වර්ධනයක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අභිනිෂ්ක්‍රමණයක් සිද්ධ වෙනවා. ශ්‍රමණ ධර්ම සම්පූර්ණ වීමක් සිද්ධ වෙනවා. අනුපූර්ව ප්‍රතිපදාවක් සිද්ධ වෙනවා කියලා ඉදිරියට යන්න පුළුවන්. ඒක නිසා මේ විදිහකට අපි සස්වතවාදී හෝ කුබ්බන්තවාදී එහෙම නැත්නම් ඒකට කියනවා නියතිවාදී කිය. අනේ නියතිවාදීකට අහු වෙන්න හේතු වෙන පාරවල්
මෙන්න මේ අවස්ථාව මතු කරගෙන අටුවාචාර්යින් වහන්සේලා පෙන්ලා කියලා කියනවා මේක ජාලයක් බ්‍රහ්ම ජාලයක් මෙතන තියෙන්නේ. නමුත් අපි මතු කරගත්ත මේ වෙනකොට අදුම ගානේ නාම රූප පරිච්ඡේද ඥානේවත් දන්නවල මේ වගේ නියති වාදයකට අහේතුක වාදයකට වැටෙන්නේ නැහැ. ඒකට හේතුව ඒවං ධම්මතා ණය කියන ආශිර්වාදේ ලැබෙනවා සම්මා සම්්‍යක්කාකාර භාවනා කරන කෙනාට. ඒ වගේ අපේ සාස්ත්‍රුගේ සාසනයේ මේ ඒවං ධම්මතා ණය, අව්‍යාපාර ණය, නානත්ත ණය, ඒකත්ත ණය කියන ණය ක්‍රම හතරක් මේ විග්‍රහය පිණිස විවිධ කැටිවලින් එකතු කරන ආචාර්යවරු ඉදිරිපත් කරගෙන කියනවා. ඒ වගේම නැවතත් කියනවා ගම්භීරං දුද්දසං දුරනුබෝධං පනීතං සන්තා පනීතා සන්තා පනීතා අතක්කාවචරං නිපුණ පඬිත වේදිනිය. ඒක අපි මුලින්ම කිව්වේ මේ බ්‍රහ්මජාල සූත්‍රයේ සාකච්ඡා කරනකොට මේ ලෝකේ යම් තාක් දර්ශන විද්‍යාවල් තියෙනවා සේරම අහුවෙන. ඒ සේම දර්ශන විද්‍යාවක පිස්සුවක්. ඒ වගේ හිර කරන දේවල් අහු කරන දේවල් සර්වඥාන්සේ සෑම ක්‍රමයකටම වැටෙන්න තියෙන බොරු පාරවල් අතුරු මාර්ග නන්නත්තරකින් ලස්සනට පෙන්නලා දින කියන මධ්‍යම ප්‍රතිපදා විතර ඔය පටලවිල්ල නෑ. ඒ පටලවිල්ල නොවෙන්න නම් අනිවාර්යයෙන්ම තමයි ගත්තා වූ මූල කර්මස්ථානේ පිළිපෙණි තියෙන්න. ඒක අඳුම ගන්න තමන්ට සත්‍ය ආරක්ෂාව ලබා දෙන්න නිසා ඔය කියන විදිහට පටලවිලි වෙන්න බෑ. උනත් ඕමික්මක නැවතගෙන අරමුණටගෙන කියන නිසා ඒ ගත්තා වූ නාම රූප කොටස නැත්නම් සංස්කාර කොටස සම්මර්ෂණය කරමින් කරමින් යනකොට මේ නාම රූප ධර්ම කොටස නිකන් ඒ මූල කර්මස්ථානේ පෙනෙන මානික තියෙනවා නම් කවදාකවත් පටලවිල්ල. නිසා ඒක තමයි අපිට ගමනට හැරෙවි වෙන්නේ. අපේ කල්යාණ මිත්‍යා වෙන්නේ. අපේ සත්පුරුෂ සංශේවණේ වෙන්නේ. අපිට මධ්‍යම ප්‍රතිපදා වෙන්නේ. ඉන්නේ ඒක නිතරම සංශ්ලේෂණය කරගන්න ක්‍රමය බොහෝ භාවනා කරපුවත් බොහෝ ක්‍රම දානවා. ටිකක් භාවනා කරපුවත් ටිකක් ක්‍රම දානවා. අන්නේ ඒ සඳහාගත කරන යොදන යෙදවුම ඒකාන්තෙම හොඳයි. ඒකාන්තෙම කාලේ වටිනාකමක් තියෙනවා, අප්‍රමාද භාවයක් තියෙනවා, සතිමත් භාවයක් තියෙනවා. නිසා අපි හැම චිත්තක්ෂණයකම කල්පනා කරන්න ඕනේ මේ අප්‍රමාද භාවයේ පිණිස. මධ්‍යම ප්‍රතිපදා පාදා ගැනීම පිණිස. ඒ වාගේම ආරක්ෂාව පිණිස විමුක්තිය පිණිසම ගත කරා. නොවුනොත් අපි ඒකාන්තයෙන්ම ඒ අර කියන ගම්භීර දුද්දස දුරනුබෝධ වූ ධර්මයේ යම් ආකාරයක කුලීලිපෑමක් කීනකොට සැලකීමක් පහත් කර ගැනීමක් කරන නිසා අපි කුලීලිපෑම උට ලක් වෙනවා, පහත් වෙනවා, තුච්චභාවයට පත් වෙනවා. එහෙනම් එවැනි දෙයකින් මේ මනුෂ්‍ය භාවයේ වඳ නැහැ. සත්‍සත දිට්ඨිය කියන එකට කියනවා ඒ වෙලාවේ බාහිර අපි වඳයි අපිට බෑ ප්‍රසුද්ධ වෙන්න කියලා. හරුවතනන්ට කියනවා පුළුවන් ඒ මොකද පාරවල් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් කැමැති එකක් තෝරා ගැනීමේ ශක්තිය සෑම චිත්තක්ෂණයකම තියෙනවා. මේක මනුෂ්‍යයර පමණයි. සම්මා දෘෂ්ටික මනුෂ්‍යයර පමණයි. අනික ඇත්තන මෙහෙම දැක් හිතා ගන්න අමාරුයි. ඒ නිසා ඒ කියන්නේ මේක ගම්භීර සුද්ධසයි කිය. ඒ නිසා මේ විදිහට විග්‍රහ වෙගෙන එනකොට එනකොට අපිට වඩ වඩා සතිමත් වෙන්න, වඩ වඩා අප්‍රමාදී වෙන්න, මධ්‍යම ප්‍රතිපදාව සංශ්ලේෂණය කරගන්න ඒ මාර්ගයෙන් හැම චිත්තක්ෂණයකම තිබුණට වඩා සැහැල්ලුවක් විමුක්තියක් මේ සාන්ත වෙනිත භාවයක් සාක්ෂාත් කර ගැනීම පිණිසද මේ ධර්ම කොටාසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අදට නියමිත ධර්ම දේශනාව මෙතෙන් සමාප්ත කරන බලාපොරොත්තු වෙනවා. ඉන් දිනාට මේ කනස්සින් දා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදේවිදින කර ධම්මජීව ස්වාමීන් වහන්සේ.